ආයි බොන් ඔගොල්ල හැමෝම අපේ ෆ්‍රීහිට් පොඩ්කාස්ට් එකේ දෙවැනි එපිසෝඩ් එකට ආදරයෙන් පිළිගන්නවා. මාත් එක්ක ඉන්න මගේ මිත්‍රයා ප්‍රවීන්. ප්‍රවීන් කියයි අද අපි මොනවා ගැනද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔව් ආයි බොන් ප්‍රබත්. මුලින්ම කියන්න ඕනේ අපේ පළවෙනි පොඩ්කාස්ට් එකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. මම බොහොම ස්තුතියි හැමෝටම කමෙන්ට්ස් දාලා තිබ්බ, ලයික් කරලා තිබ්බ. අපි අද පොඩ්කාස්ට් එකේ මේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා පහුගිය නිමා වෙච්ච සිම්බාබ්වේ තරගේ, ඒ වගේම අලුත් කැප්ටන්ලා දෙන්නෙක් පත් කරලා තියෙන ඔවුන් ගැන, සහ ඊළඟට පැවැත්වෙන ඉන්දියාව සාධාරණ පැවැත්වෙන තරගාවලිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රභාත්, මොකද හිතන්නේ පහුගිය පොඩ්කාස්ට් එක ගැන ප්‍රතිචාර ගැන? මං හිතන්නේ පොඩ්කාස්ට් එකේ පොඩි පොඩි වැරදි තිබුණා. අපි අපේ පළවෙනි පොඩ්කාස්ට් එකේ ඉඳන් අපි හිතන අපේ ආසන්න එකට අපිට සමාව දෙයි කියලා. මේ අද ඉඳන් පුළුවන් උපරිම හොඳට පොඩ්කාස්ට් එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ පොඩ්කාස්ට් එක සෝෂල් මීඩියා එක හරහා මේ ජනතාව අතරට යවන්න ගොඩක් උදව් වුණා ගොඩක් දෙනෙක්. ඒ හැම දිනාටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිව ධෛර්යමත් කරපු, වැරදි අඩුපාඩු කියලා දීපු හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මොකද කියන්නේ දැන් ටෙස්ට් මැච් එක අපි දින්නා. ඉතින් මොකද හිතන්නේ? ඇත්තටම මට හතරවෙනි දවසේ නම් අන්තිම ටික බලන්න හම්බුනේ නැහැ. මොකද මේ අපේ ගෙදර කරන්ට් එක තිබුණේ නැහැ. මේ විදුලි බල මණ්ඩලය අඩුපාඩුවක් හින්දා මට යන්න වුණා සිංගල් ෂෝරූම් එකක් ඉස්සරහට මැච් එක බලන්න. ගොඩක් පපුව ගැහි ගැහි මැච් එක බැලුවේ දිනන්න පුළුවන් නේද බැරි වෙදි කියලා අන්තිම වෙනකම්. ඔව්, ඉතින් හොඳ සහ නරක ගොඩක් තියෙනවා. මම හිතන්නේ ඉතාමත් හොඳ තරගයක් ඒක ක්‍රිකට් ක්‍රීඩාවකින් ගත්තොත් ඉතාමත් හොඳ තරගයක්. අවසාන දවසේ අවසාන සෙෂන් එකට ලං වෙනකම් ඉතාමත් ලංච් එකෙන් පස්සේ කවුද තීරණ ජයග්‍රාහකය කියලා හරියටම තීරණයක් කියන්න පුළුවන් තත්ත්වයක තිබෙන්නේ නැහැ. හොඳ ටෙස්ට් තරගයක්. සිම්බාබ්වේ පැත්තෙන් ගත්තොත් සිම්බාබ්වේ කණ්ඩායම අතින් ගත්තොත් ඒගොල්ලෝ මම හිතන්නේ සතුටු වෙන්න ඕනේ ඔවුන්ගේ පර්ෆෝමන්ස් ගැන. ලංකාවට ඇවිල්ලා, ලංකාව කියන්නේ දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, එහෙම නැත්නම් ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා වුණත් ඒ වගේ වලට ඇවිල්ලා සංචාරය කරන ලේසි තැනක් නෙමෙයි. ඒ වගේ කැන්තැනකට ඇවිල්ලා මෙච්චර හොඳ තරගයක් දීලා වන්ඩේ සීරීස් එක දින්න, ටෙස්ට් මැච් එක ඕල්මෝස්ට් දින්න, එහෙම තරගයක් දීම ගැන සිම්බාබ්වේ කණ්ඩායම සතුට වෙන්න ඕනේ කියලා හිතනවා. ශ්‍රී ලංකාව අතින් බැත්තොත් එතරම්ම සතුට වෙන්න දෙයක් තිබ්බේ නැහැ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. මේකට මං හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ කියන්න ඕන හදලා දීපු පිච්චර්ස් මං හිතන්නේ ගොඩක් ලංකාවට වැඩිය හිතකර වුණේ සිම්බාබ්වේ කණ්ඩායමට. ඒගොල්ල මං හිතන්නේ මේ ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි සිම්බාබ්වේ කණ්ඩායම දඟ පන්දු යවන්නට එරෙහිව හොඳට සෙල්ලම් කරනවා. ඒක ඕන කෙනෙක් දන්නවා. ඒගොල්ල ස්වීප් කරන්න රිවර්ස් ස්වීප් ගහලා ස්පිනර්ස්ලා අමාරු දාන ගොඩක් දන්නවා. මුරලිදරන් පවා මේ දෙරිය අසරණ තත්ත්වයකට පත් කරා ඒගොල්ල. ඔයාලට මතකයිද මං හිතන්නේ මේගොල්ලන්ට හදලා දෙන්න තිබ්නේ මේ මීට වැඩිය සම්පූර්ණයෙන් වෙනස් ෆාස්ට් ඇන්ඩ් බවුන්සි පිචස් කියලා. මං හිතන්නේ ඒක මේ, ඒත් මං හිතන්නේ මේ ගැන අවබෝධයක් තියෙනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ. මං හිතන්නේ මෙහෙමයි, සමහර විට SLC එකට ඕන වෙන්නේ නැති දවස් පහට මැච් එක ගෙනියන්න. ඒක වෙන්නේ නැති සමහර විට තීරණය ගන්න නැති ඒ උනාට ඉතින් ටෙස්ට් ක්‍රීඩා ගන්නකොට ෆයිනෑන්ෂියල් පැත්ත බලලා තීරණ ගන්නව නම් මං ඒකට කැමති නැහැ. ඒක ක්‍රීඩාවට කොහොමත් හොඳ නැහැ. තරගයේ අන්තිම දවසට ගියාට මං හිතන්නේ නැහැ ක්වලිටි එක. ඉතින් අපි කියන තරම් ඒ අවශ්‍ය ඉන්ටර්නැෂනල් තරගයකට අවශ්‍ය අවම තත්ත්වය තමයි තිබ්බේ මං හිතන්නේ. අපි දැනගන්න ඕනේ දැන් අපේ කණ්ඩායම වෙනස් වෙලා තියෙනවා. ඒක හරියන පිච්චර්ස් වලට හුරු වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. අපි ඔස්ට්‍රේලියා තරඟ වලට දුන්නේ ඉතාමත් වැඩියෙන් දංක වෙන තරඟ කඩුලු. ඊට පස්සේ බංග්ලාදේශ් වලට මයිදන බංග්ලාදේශ් තරඟ වල ක්‍රීඩා කරපු කඩුලු නම් එතරම්ම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ප්‍රශ්නයක් තිබ්බද ඒකේ? ඒ ෆ්ලැට් පිචස් මොකද ඉස්සෙල්ලම බැට් කරන ටීමකට ගොඩක් අවශ්‍යයි වන් ඩේ මැච් වල. මොකද උදේ තියෙන තෙතමනෙත් එක්ක පොඩ්ඩක් පන්දුව අර ස්ටොප් වෙනවා කියලා කියනවනේ. එහෙම එන්නේ එතකොට මේ පළවෙනියට බැට් කරන ටීම් එකට ගොඩක් අවශ්‍යයි මේ තිබ්බනේ. ඒකයි මං හිතන්නේ ඔය ටූර්නමන්ට් එක බංග්ලාදේශ වලට දිනන්නත් හේතුව. මං කලිනුත් කිව්වා මේ ගැන චූරංගේ කුසලාන චැම්පියන්ස් ට්‍රෝෆි එකෙත් ඒ දේම සිද්ධ වුණා. පළවෙනියට ගන්න පිටිකරණේ දුන කණ්ඩායමට ඩේ තරඟ වල ලොකු අවශ්‍යතාවයක් තිබ්බ කියලා අපිට පැහැදිලිව පෙන්නන උද පළවෙනි පය දෙක. මං කියන්නේ ටෙස්ට් තරඟ වලටවත් අපි කිව්වේ පැත්තලිම තනතිරි යොදා ගැනීම කිසිම තේරුමක් නැහැ කියලා මම හිතන්නේ. මොකද අපේ කණ්ඩායමට ඒක කිසිම විදිහක ගැළපීමක් නැහැ.
මොකද අපේ පන්දුයයිම තමයි පල්ලෙහැන් ඉන්නේ. ඉතින් පන්දුයයිම පල්ලෙහැන් ඉන්නවා නම් පැතලි තනතිරි දීලා බොහොමත් හරියන්නේ නැහැ. පන්දු යන්නට යම් දෙයක් හරි ලැබෙන තනතිරි ලකා ගන්න ඕන, තරඟ දිනන්න ඕන. අනිත් අපිට හොඳට වේගෙන් බෝල් කරන්න පුළුවන් ෆාස්ට් බෝලර්ස්ලා ඉන්නවා. දැන් බලන්න ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර ගත්තත්, මොන් ප්‍රදීප් ගත්තත් ඒවල ගොඩක් වේගෙන් බෝල් කරනවා. මම හිතන්නේ සිම්බාබ්වේ කට්ටියට පුළුවන් වෙයි කියලා මේ ස්පීඩ් එක හැන්ඩල් කරන්න, විශේෂයෙන්ම මේ ෆාස්ට් පිච් එකක් දුන්නා නම්. මම හිතන්නේ ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකේ හොඳ ෆාස්ට් පිච් එකක් හදන්න තියෙන මගේ chance එක. පීසරා සහ අස්ගිරිය ක්‍රීඩාංගණවල අපි ආයි ක්‍රීඩා කරන්න, අපේ පීසරා ක්‍රීඩාංගණේ නම් ක්‍රීඩා කරනවා මම හිතන්නේ. එනවා අස්ගිරිය ක්‍රීඩාංගණේ කොහොමද නැවතත් ටෙස්ට් ක්‍රීඩා පිටියක් කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. ලංකාවට දැන් අපල මම හිතන්නේ ක්‍රීඩා කැම්ප් බිහි වෙන හැටියට මං හිතන්නේ අස්ගිරිය නම් දැන් ගන්න දෙයක් නැහැ පිටිනේ. මං හිතන්නේ සෑහෙන නඩත්තුවක් කරන්න එනවා, වෙනස් වෙනස් ඕවර්හෝල් එකක් කරන්න එනවා අස්ගිරිය ගන්නවා නම්. මං හිතන්නේ මං දන්න විදිහට මම හිතන හැටියට ලංකාවේ ඉතින් දැන් අපි හැම වෙලේම පල්ලෙ කැලේ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවා කිව්වා, ඉංග්‍රීසි ගිහිල්ලා ගන්නකොට නඩ පල්ලෙ කැලේ අස්ගිරිය අතර ලොකු වෙනසක් තියෙනවා. මම දකින හැටියට අස්ගිරියේ ඊට වඩා ලොකු තෙතමනයක් තියෙනවා, පන්දු දෝලණය වෙනවා හැම වෙලේම, පිච් එකේ සීම් මොමන්ට් එකක් තියෙනවා. පල්ලෙ කැලේ එච්චරම දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මම හිතන්නේ පල්ලෙ කැලේ තියෙන ක්‍රීඩාංගණය හදනකොටත් ඒගොල්ලෝ දෝරගෙන තියෙන්නේ ඒ ප්‍රදේශයේ තියෙන වියලිම කලාපේ. මේ ඊට වැඩිය එංගලන්තේ සමාන කාල ගුණයක් තියෙන තැනක් බලනවා නම් මම දන්න විදිහට මම දන්නවා රදැල්ල ග්‍රවුන්ඩ් එක. මම දන්නවා ඒකේ හොඳට මේවා කරලා ෆැසිලිටීස් දියුණු කරලා මේ අපට ට්‍රේනින් ඔප්ෂන් එකක් දෙන්න පුළුවන් නැෂනල් ටීම් එකට වුණා. ඔව් ඉතාමත් හොඳ ක්‍රීඩාංගණයක් ඇහැන්නේ. මම දැන් ඉන්න සභාපති තිරංග සුමති පාල තමයි මම හිතන්නේ 1998 97 විතර කාලේ, හරි 2000 මට හරියට මතක නැහැ. ඒ කාලේ රදැල්ල ක්‍රීඩාංගණය දියුණු කරන්න අදහසක් ගෙනාවා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ගන්න. මම හිතන්නේ ඒක පටන් ගත්තා එතනින් එහාට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. අදටත් රදැල්ල ක්‍රිකට් ගහනවා. ඒ වුණාට මේ පාලක මණ්ඩලයේ අනුදැනුම ඇතුවත් සහයෝගයෙන්වත් නෙමෙයි. මං හිතන්නේ අර වතු වල කට්ටිය එකතු වෙලා සෙල්ලම් කරන්නේ මං දන්න විදිහට. මොකද හිතන්නේ මැච් පොසිටිව්ස් මොනවද තිබ්බේ? මම නම් කියන්නේ පොසිටිව්ස් වලට වැඩිය නෙගටිව්ස් ගොඩක් වැඩි කියලා. විශේෂයෙන් රංගන හේරත් හිතේ නැත්තම් මැච් එක පැරදි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද අනික් කට්ටියට ප්‍රෙෂර් එක බිල්ඩ් කරගන්න විදියක් නැහැ. අපේ කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක. මොකද මේ බලන්න දැන් එංගලන්තේ, සවුත් අප්‍රිකා, ඕස්ට්‍රේලියා ගත්තොත් ඒගොල්ල මේ ප්‍රෙෂර් එක තියාගෙන ලකුණු ගාන අඩු කරලා මේ බෝල් කරලා මේ ක්‍රිකට් එක එනකම් බලන් ඉන්න. අපේ කට්ටිය එහෙම නෙමෙයි, ෆීල්ඩ් එක ඈතට දාලා නිකන් සිංගල් එක ලේසියෙන් දීලා කිසිම පීඩනයක් ඇති කරන්නේ නැහැ බැට්ස්මෙන්ලට. හොඳ උදාහරණයක් මම කියන්නම්, අපේ සිම්බාබ්වේ සෙකන්ඩ් ඉනින් එකේ 59.5 ක්‍රිකට් ගිහිල්ලා තිබ්බා. ඒ වෙලාවේ චන්දිමාල්ට තිබ්බා මේ ගොඩක් ඇටෑක් කරන්න. එතකොට සාමාන්‍යයෙන් බැට්ස්මන් ඉස්සරහා මේ ෆීල්ඩර්ස්ලා දෙන්නේ තුන් දෙනෙක් චල්ලන්න බලන් ඉන්නකොට අනිවාර්යෙන් ලොකු ෂොට් වලට ගිහිල්ලා මේ බැට්ස්මන්ලා අවුට් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. නමුත් එහෙම එකක් දැක්කේ නැහැ. යා මේ පහසු සිංගල්ස් දීලා මේ ප්‍රෙෂර් එකක් කරපු නැති හින්දා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඉඩම ආරම්භ කරලා ගොඩනගාගෙන යන්න අවස්ථාව ලැබුණා කියලා මම නම් හිතන්නේ. ඒක ඉතින් ටීම් එකේ කැප්ටන්ටත් කැප්ටන්ගෙත් වගේ කීම. ඒ වගේම තව සීනියර් ලීඩර්ස් ඉන්නවා, ටීම් මැනේජ්මන්ට් එකේ ඉන්නවා. මෙහෙමයි දැන් එක තරගයක් මේ කාලයක් තිස්සේ සිදුවන දෙයක්. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් කණ්ඩායමේ නායකයාට හරි නැත්නම් ක්‍රීඩකයන්ට විතරම වගකීම දීලා ඒකේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. කෝච් කෙනෙක් මැනේජ්මන්ට් එකත් ඒ ගැන කතා කරලා මේ වගේ මොනවද කරන්න ඕනේ මේ සඳහා මේ වගේ විසඳ ගන්න කියලා සාකච්ඡා කරලා ඒකට තීරණයක් ගන්න ඕනේ. ඉතින් තවම ගොඩක් කල් මේ දේ සිද්ධ වෙනවා. දැන් කණ්ඩ එක තරංග කැප්ටන් කරා, චන්දිමාල් කැප්ටන් කරා, මැතිව්ස් කැප්ටන් කරා, හේරත් කැප්ටන් කරා. ඔය නායකයන් හතර දෙනා අතින්ම ඔය දේ සිද්ධ වුණා. මම දැන් හේරත් කැප්ටන් කරපු මැච් එකෙත් එහෙමම ඒක හේරත් කියලා විශේෂයෙන් මොනවද දක්ෂතාවක් පෙන්වන්නේ නැහැ කැප්ටන් කිරීම අතින්. ඔය වගේ තරගේ නිකන් ගලා යන්න අනිත් පැත්තට නිකම්ම අනික් කණ්ඩායමට ඉහළට එන්නට chance එක ලබා දෙන අවස්ථා ගොඩක් දැක්කා. මං හිතන්නේ මේක අර්ජුන රහතුන්ගේ කාලේ තිබ්බා. මං හිතන්නේ මට හොඳට මතකයි අර්ජුන, අරවින්ද, සංගක්කාර ඒ වගේ ඒ විතරක් නේ මහේල වුණත් මේ වගේ තමයි. හැබැයි එතකොට මුරලිදරණ ඊට පින්ද අපිට එච්චර දැනුන්නේ නැහැ මේක අඩුපාඩුවක් කියලා. ඒකට දැන් නම් හොඳටම පේනවා. ඒත් මං හිතන්නේ මේක මං හිතන්නේ මේ කල්චරල් thing එකක් මේ මේක වෙනස් වෙයිද කියලා නම් මට හිතා ගන්න බෑ. ඉතින්
හිතන්නේ ඒක තමයි අපි ක්‍රීඩකයන් ක්‍රිකට් ගහන්න එක පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන හැටි වෙන්න පුළුවන් සමහරට. ඉතින් ඒ අපි දැකලා තියෙන ගොඩක් ඒක ඔය සිංගල් එක දෙන ස්පිනර්ස්ට ෆීල්ඩ් එක දුර දාන එකට හේතුවක් විදිහට මුරලි ජන විශේෂයෙන් ගොඩක් කැමති කිව්වේ ෆීල්ඩර්ස් ළඟ තියාගන්න නැතුව ෆීල්ඩ් එක දුර දාලා ප්‍රොටෙක්ෂන් එකක් එක්ක බෝල් ගන්න. ඒ වගේම සිංගල් එක දාන්න පුෂ් කරද්දී එජ් එක බැට් පෑච් එක ඇච් එකක් යන්න චාන්ස් එක වැඩි කියලා කියනවා. ඉතින් දැන් ප්‍රශ්නේ වෙන්නේ මේ මුරලි ජන එකනේ. දැන් අපි පන්දු ක්‍රීඩා කරන්න දැන් හේරත් එක්ක ක්‍රීඩා කළොත් හේරත් ගෙන් බැට් පෑඩ් රයිට් හෑන්ඩර්ස් අට යන ප්‍රමාණය මුරලි එක්ක බැලුවොත් ගොඩක් අඩුයිනේ. ඒකෙන් තමයි හිතන්නේ. ඉතින් ඒවත් එක්ක අපි තියෙන වෙනස් ගන්න ඕනේ. මුරලි ජනට පාවිච්චි කරපු ටැක්ටික් එකම සමහරට වැඩ ගන්න නැති වෙයි. ඉතින් ඒවා එක්ක වෙනස් වෙන්න ඕනේ කියලා තමයි මං හිතන්නේ. අනිත් එක මම දැකපු දෙයක් තමයි අපිට ස්පිනර් කෙනෙක් හිටපු නැති එක ලොකු පාඩුවක් ඉදිරියේ මේට පිච් එකේ මේ ඔයා දැක්ක දකින්න නැති මේ ග්‍රෑම් ක්‍රීම ටර්න් කරපු හැටි බෝල් අපිට එහෙම එක්කෙනෙක් හිටියා නම් මෙච්චර ලොකු ලකුණු ගාණක් හම්බාගෙන යන්න වෙන එකක් නෑ. මෙච්චර පීඩනයක් ඇති වෙන එකක් නෑ කියලා මම හිතනවා. ඔව් ඇත්තටම ක්‍රීම මම හිතන්නේ ක්‍රීම ඉතාමත් හොඳ ලෙග් ස්පින් පන්දියවන්නේ ඔහුට වැඩි අවස්ථා ලැබෙලා නැහැ. වේරියේෂන්ස් අඩු වෙනාට ඔහු හොඳින් තැනට පන්දුව දාන වෙලාවට ඒ ඕවර්ස් ටිකේ දාන වෙලාවට ඔහු හොඳින් පන්ති යනවා. මොකද ඔහු උසයි බවුන්ස් එක ගොඩක් ලැබෙනවා. ටිකක් අමාරු ක්‍රීඩා ගන්න ඒ වගේ අවස්ථාවල ඒ වුණාට ඔව් ඉතින් කියන්න ඕනේ මේ රිස්පිනර්ස්ලට ලංකාවේ අපේ පිටිකරුවන්ගෙත් ප්‍රශ්නයක් තියෙනවා. රිස්පිනර්ස්ලට ක්‍රීඩා ගන්න බැරි පන්දු යවන්නොත් රිස්පිනර් කෙනෙක් මං හිතන්නේ සඳකැන් ඉන්නවා වැන්ඩසේ දෙන්න ඉන්නවා. ඊට අමතරව මන් දකින්නේ නැහැ ඉතින් පන්දු දඟකවන රිස්පිනර් කෙනෙක් තාම ඉන්නවා කියලා ලංකාවේ. උන් දෙදෙනා තුලින් තාම ඉහළට නැගගෙන එනවා. හැබැයි දැන් මැච් එක ඉවරනාට පස්සේ අපි දෙන්නට කියන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. ඒත් මං හිතනවා මේ ඒගොල්ල තීරණය කරන්නේ නැති දිල්රුවන් එක්ක යනවා. මොකද එයාගේ කලින් පර්ෆෝමන්ස් එක අනිත් එක දිල්රුවන් ගොඩක් හේතුවක් වුණා අපිට මැච් එක දිනන්න. අන්තිමට එයා ගහපු ලකුණු ටික මේ මැච් එකේ පළවෙනි ඉනිමේ දෙවෙනි ඉනිමේ දෙකේම ඒකත් අපි මතක් කරන්න ඕනේ හිතේ තියාගන්න ඕනේ. ඇත්ත මාත් හිතනවා දිල්රුවන්ගේ බැටින් අපි කන්සිඩර් කරන්න ඕනේ සිලෙක්ෂන් එක බලද්දි. මොකද ඌ මං හිතන්නේ අන්තිම අවුරුද්ද විතර ගත්තොත් ඒ තාමත් හොඳ ලකුණු සාමාන්‍යයෙන් අඳවගෙන තාමත් හොඳ ඉනිං ගොඩක් ක්‍රීඩා කරනවා. හැබැයි මං හිතන්නේ ඉන්දියාවත් එක්කන ලේසි වෙයි කියලා. යා මං හිතන්නේ ෂෝට් බෝල් එකට පොඩ්ඩක් බයයි. යාට මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. අනිත් එක මේ කියන්න ඕනේ ප්‍රවීන් අපේ ආරම්භක පිටිකරුව ගැන විශේෂයෙන් දිමුත් කරුණරත්න. එයා ලකුණු ගැහුවා තමයි ලකුණු 49ක් දෙවෙනි ඉනිමෙත් ගත්තා තමයි. ඒ වුණාට එයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයාට කියන්නේ ලකුණු ගන්න පුළුවන් පන්දු එයා ගොඩක් මේ බ්ලොක් කරනවා. එහෙම නැත්නම් ගහන ෂොට් ෆීල්ඩර්ස් ලගේ අතර යනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකින් ගොඩක් ප්‍රෙෂර් එක හැදෙනවා. අනිත් පැත්තේ ඉන්න බැට්ස්මන්ට එයා මේ හරියට රොටේට් කරන්න ස්ට්‍රයික් එක ඒ වගේ. අනිතර ඒක තියෙනවා මැතිව්ස්ට චන්දිමාල් දෙන්නටත් තියෙනවා ස්පිනර්ස්ලත් එක ගහදි ඒගොල්ලන්ට රොටේට් කරන්න බෑ. මේ වගේ වෙලාවට මේ ෆ්‍රී ෆ්ලෝයිං බැට්ස්මන් කෙනෙක් වෙන කුසල් මෙන්ඩිස් වගේ කෙනෙක් දැඩි පීඩනයකට අහු වෙනවා. ඒ හින්දා ඒ නිකන් අනවශ්‍ය පාරවල් වලට ගිහිල්ලා එයා අවුට් වෙන අවස්ථාව මම ගොඩක් දැකලා තියෙනවා. ඔව් ඉතින් මම ඒකට යම් තාක් දුරකට ඇග්‍රි වෙනවා. මොකද ටෙස්ට් මැච් එකේ හින්දා ඉතින් මම හිතන්නේ කඩුල්ල රැක ගැනීම තමයි පළවෙනිම දේ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සිංගල් එක. ඊට පස්සේ තමයි ලකුණු ලකුණු ලබා ගත යුතුයි. මම කියන්නේ ලකුණු ලබා නොගෙන ඉන්න ක්‍රීඩා කරොත් කඩුල්ල විතර රැක් ගන්න පිටියට ගියොත් කවදාවත් ඔබ ලකුණු ලබා ගන්නෑ. තට්ටු ඒක ඩිෆෙන්ස් කර කර ඉඳී. අපි දැන් චන්දිමාල් සහ මැතිව්ස් ගත්තොත් මම හිතන්නේ චන්දිමාල් නම් මේ ළඟදි වෙනස් වුණේ. මැතිව්ස් කියන්නේ ටෙස්ට් මැච් වල එච්චර හයියෙන් වේගෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. අවශ්‍යතාවයක් තිබ්බේ නැත්නම් එහෙම ක්‍රීඩකේ මැතිව්ස්ගේ ස්ට්‍රයික් රේට් එක ගත්තත් සංගකාර ටයිම් අහෙල්ටයි වඩා පල්ලෙහා තියෙන්නේ මං හිතන්නේ ටෙස්ට් මැච් වල. පළවෙනි අවුරුද්ද විතර මැතිව්ස් ක්‍රීඩා කරා හොඳ ඇග්‍රෙසිව් ක්‍රීඩකෙක් විදිහට. ඒ වුණාට ඔහු ඊට පස්සේ ඒක වෙනස් කරගත්තා. ඔහුට ඒ ක්‍රමයක් හැබැයි වැඩ කරා කියලා කියන්න පුළුවන්. මොකද ඔහු වන්ඩේ ටෙස්ට් මැච් වලත් හොඳට ලකුණු ලබාගෙන හිටියා. ටෙස්ට් මැච් වලත් ඇවරේජ් මම හිතන්නේ කැප්ටන් විදිහට 50ට වැඩියෙන් තිබ්බා. ඒ වුණාට දැන් ආයෙත් දකිනවා ඔහු ඔහුගේ ඔව් මං හිතන්නේ මේ සමහර විට බෑඩ් පැච් එකක් වෙන්න පුළුවන්. ෆෝම් එක නැති වෙලා වෙන්න පුළුවන්. අපිට ඉතින් මොකද මැතිව්ස් කියන්නේ ප්‍රූවන් ක්‍රීඩකයෙක්. ගොඩක් කාලයක් ක්‍රීඩා කළා. ඔහුගේ දක්ෂතාව පෙන්වලා තියෙනවා. ඔහුගේ දක්ෂතාවය ගැන අපිට ටැලන්ට් එක ගැන අහන්න හිතන්න දෙයක් නැහැ. ඒක අපි දන්නවා.
හැබැයි මන් දකිනවා ඔබ කිව්වා වගේ සිංගල් දාන එක තව දියුණු කරගන්න ඕනේ පැත්තා. නැත් ටෙස්ට් මැච් විතරක් ගත්තොත් මං හිතන්නේ මැතිව්ස් ගේම ලොකු වෙන සම්බන්ධයක් ගැන මැතිව්ස් ඉස්සරහත් හොඳින් ලකුණු ලබා ගත්ත කාලෙත් ඉනිම ආරම්භ කරන්නේ සාමාන්‍යයෙන් ඉතාමත්ම හෙමි. ආරම්භ කළා ඊට පස්සේ තමයි සෙට් වුණාම හරි නැත්නම් ටේල් එක එක බැක් කරනකොට හරි තමයි තමන්ගේ ස්ට්‍රයික් රේට් එක වැඩි කරගෙන ඉකල්ට ගිනියන්නේ. මේකයි මේ මං හිතන්නේ කුසල් මෙන්ඩිස් කියන්නේ බැට් කරනකොට කුසල් මෙන්ඩිස්ට මේ අනිවාර්යෙන් ස්ට්‍රයික් එක නිතරම හම්බෙන්න ඕනේ. මොකද එයා ෆ්‍රී ෆ්ලෝයින් බැට්ස්මන් කෙනෙක්. ටෙස්ට් වල වුණත් වන්ඩේ වුණත් මෙතන ඒ දේ වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ අර ගොඩක් ගන්න තියෙන ප්‍රයෝජනේ අඩු වෙලා යනවා අපේ. අනිවාර්යයෙන් හැම ක්‍රීඩකයකටම දියුණු වෙන්න දේවල් තියෙනවා. ඉතින් මම උන් දෙන්නගෙත් මං ඒව දියුණු වෙන්න දෙතර ගන්න පුළුවන් ඒරියා. මම කියන්නේ ඔවුන් ඒක නොකර පමණින් ඔවුන් අසාර්ථක ක්‍රීඩකයෝ කියලා ටෙස්ට් මැච් වල මං කියන්නේ ටෙස්ට් මැච් වල මම ඒක එච්චරම ලොකු ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. වන් ඩේස් වල සහ අනිත් මැච් වල ඒක ටෙස්ට් මැච් වලත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. වෙනාට ජෙනරල් ඒක සාමාන්‍යයෙන් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. වන් ඩේ මැච් වල නම් විශේෂයෙන් චන්දිමාල් ලේදී කරන්න ඕනේ. චන්දිමාල් කන්සිස්ටන්ට් වුණාට ස්ට්‍රයික් රේට් එක මැදි අපි හැමෝම දන්නවා ඒක. ඇවරේජ් එකට ලකුණු 5ක් අඩු කරලා ස්ට්‍රයික් රේට් එකට ලකුණු 6ක් 7ක් ඒක 500 ලබා ගන්න කාර්යයේ වැඩි කර ගන්න පුළුවන් විදිහට ඉනිමක් ගොඩනගා ගන්න පුළුවන් නම් චන්දිමාල් ඊට වඩා ගොඩක් වන් ඩේ ටීම් එකටත් අපිට වැදගත් වෙනවා, ටෙස්ට් ටීම් එකටත් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම මොනවද දකින්නේ මේ තරඟවලදී අපේ ලොකුම දුර්වලතා? ෆීල්ඩින් නම් මං හිතන්නේ මේ ගොඩක් හොඳට තිබ්බා මේ ටෙස්ට් මැච් එකේ. චන්දිමාල්ගේ අලුත් පන්දු රැකීම් පුහුණු කිරීමේ ක්‍රමය වැඩ කරනවද දන්නේ නැහැ. ඒක නම් කියන්න දන්නේ නැහැ. හැබැයි ටෙස්ට් මැච් එක නම් හොඳට ෆීල් කරා. ජෙනරලි ඒ ග්‍රවුන්ඩ් ෆීල්ඩින් නම් 100%ක් හොඳයි කියන්න බෑ. මේ මම කැමති මේ දිනේෂ් චන්දිමාලුයි මැතිව්ස්යි නොම්බර 4-5 ගානකට වැඩි ඔය දෙන්න අතරට නොම්බර 5 ගාන අසේල ගුණරත්න බැට් කරන්න එනවා නම් මොකද යාට හොඳට රොටේට් කරන්න පුළුවන් ස්ට්‍රයික් එක. මේ වගේම ග්‍රවුන්ඩ් එක වටේම ෂොට් තියෙනවා මැතිව්ස්. එහෙම නෑ මැතිව්ස් තනි කර ලෙග් සයිඩ් එකේ විතරයි ලකුණු ගන්න බලන්නේ. ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක්. ඊට අමතරව ලොකු කොන්ට්‍රවර්සි එකක් ගියා අර දික්වැල්ලගේ ස්ටම්පින් එක. ඒක අපිට මටරම් පේන විදිහ ක්ලියර්ලි අවුට් එකක්. ඒත් මේ අපිට හම්බෙලා තියෙන සමහර ඩිසිෂන්ස් එක ගත්තම මේක පොඩ්ඩක් අපිට වාසනාව අපිටත් එන්න ඕනේ. ඒක අර කර්මයක් විදිහට කියලා මම නම් හිතනවා. ඔව් මං හිතන්නේ ඉතින් ඒක වාසනාවන්තයි. දැවියාමක් විය යුතුයි මං දැකපු හැටි. එන්න මං තුන්වෙනි මිනිස්සු රෝ වුණා නම් දැවියාමක් විදිහට ලබා දෙනවා මං හිතන්නේ. ඒ වුණාට අපිම මතකයි ඉංග්ලන්ඩ් ටුර් එකේ අපිට කොච්චර තීරණ අපිට විරුද්ධව ගියාද සවුත් ආෆ්‍රිකාව. ඉංග්ලන්ඩ් ටුර් එකේ මට විශේෂයෙන් මතකයි මතකද මම හිතන්නේ ඉංග්ලන්ඩ් කණ්ඩායම ලකුණු 100 කල්ලු තුනක් හෝ හතරක් දැවි ඉන්න අවස්ථාවේ නුවන් ප්‍රදීප් අවුට් කරනවා, ඇලෙක්ස් හේල්ස් ග්‍රීන් බෝල් කරනවා, ගෝල් මම හිතන්නේ ඉන්නේ නෝ බෝල් කියනවා. නෝ බෝල් එකක් නෙමෙයි අපි යන් ගෝල් නෙවෙයි ඉන්නේ මේ කෝල් රයිෆල් ඉන්නේ වෙලාවේ හෙඩ් ඩම්පර් විදිහට. කොහොම හරි නෝ බෝල් එක නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් ඉතින් සිද්ධ වෙලා තියෙනවා අපිටත්. ඉතින් අපිට කියන්න බෑ ඒකින්ද කුමන්ත්‍රණයක් එහෙම දේවල් කතා ගන්න බෑ. ඒ වුණාට මම හිතන්නේ ඔව් වාසනාවන්තයි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ අවාසනාවන්තයි කියලා කියන්න පුළුවන් ගොඩක් අවස්ථාවේ. ඔව් මම ඒක ඇත්ත මතකල් තියෙනවා. අපිට ගොඩාක් දේවල් වෙනවා මම හිතන්නේ අපි දෙන්න කොච්චර කතා කරලා තියෙනවා කටින් දැනුණාලා තියෙනවා. මම දැකින් තව දෙයක් තමයි හැම වෙලේම කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරනකොට ඒ කණ්ඩායම් දෙකෙන් ඉහළ සිටින කණ්ඩායමට වාසියක් අත් වෙනවා දකින්න ගොඩක් වෙලාවට මේ තීරණ වෙන්නේ. මම දකින්නේ හැම වෙලේම මේ මැඩම් සල්ලි වැඩියෙන් දින ක්‍රිකට් බෝඩ් වලට නේ. ඔව් එහෙම දෙයක් මම දකිනවා. මේ ජෙනරලි අපි හිතමු බංග්ලාදේශ ඉංග්ලන්ඩ් ක්‍රීඩා කරොත් ඉංග්ලන්ඩ් කණ්ඩායමට පොඩි වාසියක් ලැබුවා. ඉන්දියා සිම්බාබ්වේ ක්‍රීඩා කරොත් ඉන්දියා කණ්ඩායමට, ලංකාවේ සිම්බාබ්වේ ක්‍රීඩා කරොත් ලංකාවට. ඒ වගේ මම දකිනවා එහෙම දෙයක් තියෙනවා. මෙතන ලාවට වෙන එක අපිට කියන්න බෑ මේක මොනවා දෙයක්ද කියලා. මම දකින හැටියට ලොකුම දේ මේ විශේෂයෙන් අම්පයර්ස් කෝල් එකත් එක. මම හිතන්නේ අම්පයර්ස් කෝල් එක කියන එක DRS එකෙන් අයින් කරලා දාන්න ඕනේ සම්පූර්ණයෙන්. කැප්ටන් කෙනෙක් DRS එක චැලෙන්ජ් කරන ඒ අම්පයර් දුන්න තීරණය ගැන අපිට විශ්වාස නැති හින්දා. ඉතින් එහෙම වුණාම අපි ටෙක්නොලොජි එක යූස් කරන්න යද්දී
ටෙක්නෝජියකට දෙන්න ඕන සම්පූර්ණ වගකීම භාගයක් අම්පයට දීලා භාගයක් ටෙක්නෝජියකට දීම සාධාරණ විදිහට මම දකින්නේ නැහැ. අම්පයර්ස් කෝල් හින්දා එකම ඩිසිෂන් එක එකම බෝලේ එකම තැන එකම විදිහට විකට් එකේ වැදුනත් පෑඩ් එකේ එකම විදිහට වැල්ල විකට් එකේ වැදුනත් අම්පයර්ගේ කෝල් එක අනුව ඩිසිෂන් දෙකක් දෙපැත්තට යන්න පුළුවන්. එහෙම නැතුව DRS වලට විතරක් අපි දුන්නොත් සම්පූර්ණ තීරණේ හැමෝට මේක සමානයි. සමහරට එරර් එකක් තියෙන්න පුළුවන් 3%ක. හැබැයි ඒ 3%ක එරර් එක හැම කණ්ඩායමටම බලපාන. අන්න ඒකයි මම හිතන්නේ DRS වල අම්පයර්ස් කෝල් කියන එක සම්පූර්ණයෙන් අයින් කළා. DRS චැලෙන්ජ් එකක් කරොත් කෙනෙක්ම ටෙක්නොලොජි එක කියන දේ අපි පිළිගන්නවා. හොඳ පොයින්ට් එකක් ඒක. අනිතරම අපි කතා කරන්න ඕනේ දාසේල ගුණරත්නයි ඩික්වැල්ලගේ පාර්ට්නර්ෂිප් එක ගැන. ඒකෙත් මම දැක්කා මම අපි දෙන්න ඉන්න අර ෆෝරම් එකක ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් එකේ ආගුමන්ට් එකක් යනවා මේ ඩික්වැල්ලටයි අසේල ගුණරත්නටයි මේ වී එකේ ලකුණු ගන්න බෑ එහෙම ගහන්න තිබ්බා කියලා අපේ එක්ස්පර්ට්ලා කීප දෙනෙක් මේ දාලා තිබ්බා කමෙන්ට්ස්. මට නම් හිතන විදිහට පිච් එකේ හැටියට අර මේ බැට් කරන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ පිච් එකේ මේ බෝල ටර්න් වෙච්ච විදිහට මිඩ් ඔෆ් මිඩ් ඔන් ලකුණු ගන්න ගියා නම් ඉතින් මේ මැච් එක උඩින්ම පරදින්න තමයි වෙන්නේ. එකරසා ගුණරත්න ක්‍රීඩා කරපු විදිහ කිසිම වැරද්දක් නැහැ. වුණ හොඳට ක්‍රීඩා කරා. අපි දැක්ක කවුද? මැතිව් සෞට්ුණේ තිස්සරාට ගහන්න ගිහිල්ලා සම්දිමාලුත්තේමයි. යද්දීලා මොකද පිච් එකේ බෝලේ නවතිනවා ස්ටොප් වෙනවා නම් අමාරු ඉස්සරහට ක්‍රීඩා කරලා ලකුණු ගන්න. ඩික්වැල්ලගේ නම් පොඩි ඉතින් ඉස්සරහට සිංගල් එකක් එක ලකුණ ලබා ගැනීමේ පහරවල අඩුයි කියන්නේ ඔහු ඒක දිනු කරගන්න ඕනේ කියලා මම කලින් පොඩ්කාස්ට් එකේ කිව්වා වන් ඩේ මැච් එක ගහනකොට. මාඩිමින් මන් දකින්නා එක ටෙස්ට් මැච් වල ඇච්චර ප්‍රශ්නයක් කියලා. ඒ වගේම ඔහු සහ අසේර ගුණරත්න දෙන්නම තමන් හොඳින් ක්‍රීඩා කරා කියලා මට කියන්න පුළුවන්. ඒ අවස්ථාවට ගැලපෙන අයුරින් ක්‍රීඩා කරා උන් දෙන්නා අනික උන් දෙන්නගේ කම්බිනේෂන් එක තමන් හොඳින් ගැලපුණා කියලා මට කියන්න පුළුවන්. තව දෙයක් දකින්නේ මේ සම්බන්ධතාවයේ මුළු තරඟාවලිය පළවෙනි සිම්බාබ්වේ තරඟේ ඉඳන් වන් ඩේ එකේ ඉඳන් මේ වෙනකන් සිම්බාබ්වේ බෝලර්ස්ලා ලෙෆ්ට් හෑන්ඩර්ස් වලට බෝල් කරන්නේ තමන් දුර්වල විදිහට. රයිට් හෑන්ඩර්ස් ඇරි තමන් බෝල් කරලා දිනවා. මං හිතන්නේ අපිට ලෙෆ්ට් හෑන්ඩර්ස් 3 දෙනෙක් 4 දෙනෙක් හිටියේ නැත්නම් අපි ඔයිට වඩා මැච් වරදින්න කියලා මට හිතෙනවා. ඔව් මම දැක්ක කමෙන්ට් දෙක තුනක් slcricketfans.com forum එකේ. ඔවුන් ඒදා ක්‍රීඩා කර යුතු විදිහට ක්‍රීඩා කරපු හින්න තමයි ඔවුන් ලකුණු ලබා ගත්තේ. නැත්නම් උන්ට ලකුණු ලබා ගන්න විදිහක් නැහැ. ක්‍රීඩකයෙක් ගැන බලලා ඔහු ක්‍රීඩා කරන්නේ ඔහු හිතන ක්‍රීඩකයෙක්ද ඔහු හිතලා ක්‍රීඩා කරනවද ඔහු දියුණු වෙනවද දවසින් දවස ඒ දේවල් තමයි බලාගන්න ඕනේ. ඒ දේවල් බලලා ඒ වගේම කාලයක් දෙන්න ඕනේ. හොඳ කාලයක් දීලා තමයි මම දැක දික්කල්ලව පළවෙනි ඉනිං එකේ දික්කල්ලව තුනම පස්සේ දික්කල්ලව අයින් වෙන්න ඕනේ කියලත් කමෙන්ට්ස් තිබ්බා. මටත් හිතුණා එහෙම. මොකද මමත් කමෙන්ට් කරා මම කියන්න බොරු කියන්න ඕනේ නැහැ. මේ මොකද එයා ගහපු ෂොට්ස් මම ඊට කලිනුත් දැකලා තියෙනවා. මේ කිසි වගකීමකින් තොරව තමයි එයා හදාගන්න ඕනේ පොඩ්ඩක් ටෙස්ට් මැච් එකක් ටෙස්ට් සිනමාවක් ගහනවා කියන්නේ. ඒක ඇත්ත මම දකිනවා ඒක. ඒ වුණාට මම හිතන්නේ ඉතින් මේ දැන් ක්‍රීඩා ඔහු සාත් කුසල් මෙන්ඩිස් දෙන්න කුසල් මෙන්ඩිස් කියද දකිනවා නිකන් අනවශ්‍ය පහරවල් ගහලා දික්වල තරම්ම නෙමෙයි උනාට අනවශ්‍ය පහරවල් ගහලා මේව කරනවා. ඒ වගේම ටීම් එක ප්‍රෙෂර් එකේ දෙද්දී ඔවුන් රෙස්පොන්සිබිලිටි එක අරගෙන අර සාමාන්‍ය ක්‍රීඩා කරනවට වඩා හොඳට ක්‍රීඩා කරනවා. ඒකෙන් තේරෙන්නේ ඔවුන්ට මීට වඩා හැම මිනිමම හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් අර නොසලකිලිමත්කම සහ පේෂන්ස් එක නැති නිසා ඔවුන් දැවි යනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔවුන් දෙන්නම දැන් මේ අන්තිමිනිම ගත්තත් කුසල් මෙන්ඩිය සකුණු 60 ගහනකම් ඔව් වෙන්දට වඩා සංයමයෙන් ක්‍රීඩා කරා කියලා මම හිතන්නේ. දික්වැල්ලත් එහෙමයි. ඒ චුට්ට ඉගෙන ගන්න තමයි ඔවුන්ට තියෙන්නේ. ඉතින් මේ දික්වැල්ල දැන් මේ වගේ ඉනිමක් ක්‍රීඩා කරාම මම හිතනවා ඔහු මේකෙන්වත් ඉගෙන ගනි. මොකද කියන්නේ මම කරපු යෝජනා අසේල ගුණරත්න මැතිව්ස් චන්දිමාල් දෙන්න මැදින් බැට් කරන්න ඕන නම්බර 5 කියන එක. ඔව් අසේල මාත් ප්‍රශ්න මොකද මැතිව්ස් කොහොමද ටේල් එකත් එක්ක හොඳින් ක්‍රීඩා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු පහරවල් එල්ල ගන්න පුළුවන් ක්‍රීඩකෙ. ඉතින් ඔව් හය ක්‍රීඩා ගන්නවට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නම්බර් 4 උනත් මට ප්‍රශ්නයක් නැහැ. මම දකිනවා නම්බර් 4 5 දෙකෙන් ඕන එකක් අසේල ගුණරත්නට ක්‍රීඩා ගන්න පුළුවන් කියලා. අනික වන් ඩේ මැච් වලත් මම දකිනවා අසේර නම්බර් 4 ගැහුවා නම් සමහර විට අපි මේ ඉස්සරින්දම මහේල ගාන කාලේ තිබ්බා ඊට කලින් තිබ්බා අපේ නම්බර් 4 බැට්ස්මන්ලා කන්සිස්ටන්ට් මන් ඒකේ
ගහනවා ඒුණාට විකට් දෙයක් ගිහිල්ලා එක පාර ආවහම මහේල තමයි ඒක කොහොම හරි ටිකක් කරගෙන උට පාත්තන් ආවේ මේ කන්සිස්ටන්සි එක මාදි දැන් තරංග වන් ඩේ වලත් අතර ගහන්නේ මම දකිනවා අසේල නම්බර් 4 ගහනවා නම් ඊට වඩා හොඳයි කියලා. ඔව් මහේල උනත් මේ කියන්නේ එච්චර හොඳට නම්බර් 4 සෙල්ලම් කරගෙන යගේ ඇවරේජ් එක බලපුවම තේරෙනවා ඒක අපිට. මේ මං හිතන්නේ නම්බර් 5 වගේ එක් දින තරඟ වෙලන් ඇවරේජ් එකට වැඩිය වැඩගත් වෙන්නේ පුළුවන් මැච් විනින් ඉනිංස් තමයි. මම කියන්නේ අඩුම ගානේ මැච් 10ක් ගහද්දි මැච් 3ක්වත් මැච් විනින් ඉනිංස් කරන්න පුළුවන් නම් টপ 4 එකට ඒක ලොකු මේ හිතකර දෙයක් ටීම් එකේ ජයග්‍රහණ වලට. ඔව් මම දකිනවා ඒක. අලුත් කැප්ටන්ලා දෙන්නගෙන මම හිතන්නේ අපි පහුගිය පොඩ්කාස්ට් එකේ කතා කරලා මැතිව්ස් ගැන මොකද හිතන්නේ චන්දිමාල් සහ තරංග චන්දිමාල් දැන් තරංගයක් නායකත්වයේ දරුවා අපි කතා කරා ඒ ගැන ඔල්රෙඩි ටිකක් මොකද හිතන්නේ චන්දිමාල් කොහොම නායකයෙක් වෙයිද තරංග කොහොම නායකයෙක් තාම ජජ් කරන්න බෑ ඉතින් කියන්න බෑ මැච් එකකින් මේ අතර විදිහට තාමත් හැබැයි මට පළවෙනි එකින්ම තේරුනේ නම් ඒගොල්ලන්ගේ අයියලා කරපු දේවල්ම ෆලෝ කරනවා කියලා තමයි ඒක එයා හදා ගන්න ඕනේ මං හිතන්නේ ඔපු තරංග ගැන නම් මට විශ්වාසයක් නැහැ නායකයෙක් විදිහට හරි ලිතාජි ග්‍රවුන්ඩ් එකේ මං හිතන්නේ එයාට පුළුවන් කියලා මේ ටීම් එකේ ප්ලේයර්ස්ලා මොටිවේට් කරලා මේවා කරන්න ලොකු මිස්ටේක් එකක් සනත් ජයසූරිය කරපු අපි ෆෑන්ස්ලා වශයෙන් මේ අවස්ථාවේ මං හිතන්නේ මේ අනවශ්‍ය විදිහට චන්දිමාල්ටවත් තරංගටවත් මං දකිනවා සෝෂල් මීඩියා එකේ මේ පිල් බෙදාගෙන තර කමෙන්ට්ස් දාලා මං හිතන්නේ ඒක සාධාරණයි කියලා. දැන් වුණ අපේ ශ්‍රී ලංක කණ්ඩායමේ නායක වෙන කෙසේවත් අපි හැමදාම බලන අපි ආදරය කරන ක්‍රීඩාවේ න අපේ කණ්ඩායමේ නායකයෝ දෙන්න වුන් දෙන්න මං හිතන්නේ අපි පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න ඕනේ. ක්‍රිටිසිසම් කරනවා නම් කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් වෙන්න ඕනේ ඔවුන් කරපු මොකක් හරි තරංගයේ සහ ක්‍රීඩා වලට රිලේටඩ් සම්බන්ධ දෙයක් කොහොම වැරද්දක් කරා නම් ඒ ගැන පෙන්වා දී මේ වැරද්දක් නැහැ. උනාට මම හිතනවා රටක් වශයෙන් අපි ඔක්කොම දැන් ඔවුන්ට සහයෝගය ලබා දිය යුතුයි කියලා. මේකයි මචං. හැබැයි මේ ඒගොල්ලෝ හරියට කරන්නේ නැත්නම් මේ මොකද්ද මේ අවුරුදු මේ ඊයේ සටනේ කිව්වනේ ඉස්සරහට ටෙස් කැප්ටන් චන්දිමාල් වන් ඩේ කැප්ටන් තරංග කියලා ඒව බලන්න බෑ. අයින් කරලා දාන්න ඕනේ කෙලින්ම හරියට කරන්නේ නැත්නම් මේක කියන්නේ ඒගොල්ලන්ගේ බූදලයක්වත් මේ එකක්වත් නෙමෙයි රටේ මේ හැමෝටම අයිති දෙයක් ක්‍රිකට් ඒ කියන්නේ ඒ හින්දා මේ හරි නැත්නම් අයින් කරලා සුදුසු කෙනෙක් තෝරගන්න ඕනේ. අපි දැක්ක ඉතින් චන්දිමාල් සහ නැති තරංගටත් වඩා විශාල ක්‍රීඩකයෝ කැප්ටන්සි එකෙන් අයින් වෙනවා අයින් වෙන්න වෙනවා ඉතින් ඔවුන්ටත් ඔවුන් හරියට කර නැත්නම් ඉතින් අනිවාර්යෙන්ම වෙන්න ඕනේ. වගේම ඔව් මං හිතන්නේ ක්‍රීඩා ලෝලිය වශයෙන් වුණත් අපිත් මේ ක්‍රිටිසයිස් නොකර පිල් බෙදාගෙන මං කියන්නේ පිල් බෙදාගෙන මං දකිනවා චන්දිමාල් සාධාරණ අතර පිල් බෙදාගෙන මේ සෝෂල් මීඩියා එකේ පස්සේ ඒ දේ මං අනුමත ගන්න නැහැ. ඊට අමතරව ඉතින් කියන්න තියෙන දේ කියලා අපි දැන් ඉස්සරට වඩා ක්‍රීඩකයක සම්බන්ධ වෙන්න තියෙන විදිහට වැඩි ඉතින් හොඳ ක්‍රීඩකයෙක් නැතිලා උන්ට සහයෝගයක් දීලා උන්ට පුළුවන් තරම් සහයෝගය දෙන්න ඕනේ කියලා තමයි මං කියන්නේ ක්‍රීඩා ලෝලින් නැසේ. අපි දෙන්නගේ පොඩ්කාස්ට් එක අවුත් මේ සෑහෙන ඒගොල්ලන්ගේ කැප්ටන්ෂිප් දිනු කරන්න පුළුවන් වේ මං හිතන්නේ. අර කවුද ඊයේ කිව්වේ ඇමතිතුමා එයා ක්‍රිකට් ගැවෙ නැති වුණාට පුළුවන් කියලා. ඉතින් අපිට කියන්නේ එහෙම තමයි අපි චුට්ටක් විතර ගහලා තියෙනවා ඒ වුණාට ඉතින් අපි දෙන්නා තාන්න කියලා නේ. ඔව් මං කියන්නේ ගේ චන්දිමාල් තරංගයක් දැනගන්න ඕනේ. හැබැයි තමන්ගේ සීමාවන් තියාගන්න. මම දකිනවා සමහර ප්‍රශ්න ඒක අතරේ මං මේ ප්‍රසිද්ධිය කියන්න ඕනේ අවශ්‍ය නැහැ හැමෝටම පේනවා ඇති. ඒ උන් දන්න අයත් දන්නවා ඇති. උනාට දකිනවා ප්‍රශ්න ඒ සීමාවන් තමන් දැනගන්න ඕනේ. තමන් කැප්ටන් නම් තමන් වගේ කියන්න ඕනේ තමන්ගේ කණ්ඩායමට වෙන කාටවත් නෙමෙයි ක්‍රීඩා ලෝලීන්ට වගේ කියනවා කියන එක මම නම් පිළිගන්නේ නැහැ. කණ්ඩායමේ නායකයා නම් තමම කියන්න ඕනේ කණ්ඩායමට. එච්චරයි. කණ්ඩායමට සහ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා ලෝලීන්ට රටකට ක්‍රීඩා ගන්නවා කියන රටේ නායකයා හින්දා වගේ කියන්න කියනවා කියන එකට මම අදාළ නැහැ. එහෙම ක්‍රීඩා කරන්න ගියොත් එහෙම කණ්ඩායමක් හදන්න ගියොත් මං හිතන්නේ ඒක සාර්ථක වෙනවා කියලා. මොකද සිරෙක්ටර්ස් සහ ක්‍රීඩකයෝ සහ මැනේජ්මන්ට් එකක් ඉන්නේ ඒ තීරණ ගන්න. එහෙම නැතු එතනින් පිට ගිහිල්ලා ක්‍රීඩා ලෝලීන් වන් අනිත් අය ගැන බල්ලා ඒ දේවල් කරන්න ගියොත් සාධාරණ වෙන්නේ නැහැ. ඒ තමන්ගේ කණ්ඩායමට තමන්ගේ ක්‍රීඩකයන්ට වගේ කියන නායකයෝ දෙන්නේ බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවුන් දෙන්න ඒ දෙ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
අනිත්තක මේ කැප්ටන් වුනාම දිනන වෙලාවට මම මගේ ටීම් එක කියන එක කියලා පරදිනකට අපි අපේ ටීම් එක කියන එක නැති තියාගන්න හොඳ නෑ. මේ හැමවෙලේම අපේ ටීම් එක කියලා හිතන්න ඕනි කියලා මම දැන් මං චන්දිමාල්ගෙන් ඒක දැක්ක පොඩ්ඩක් මේ කතා කරද්දි මම කියන එක මගේ කියන එක පොඩ්ඩක් වැඩිපුර මෙව වුණා. ඒක අපේ SLC එකේ ලොක්කා ඊට පස්සේ සිලෙක්ටර්ස් ලාගේ ලොක්කා හැමෝටම මේ ප්‍රශ්නේ ටික ටික තියෙන බව පේනවා. ඊළඟට ජේසන් ගිල්ස්පි කියලා තිබ්බා මම දැක්ක ක්‍රික් ඉන්ෆෝ එකේ මේ අර අපේ ඉක්මනට කෝච්චස්ලා මේ අයින් කරන එක එයාට ප්‍රශ්නයක් එහිඳා මං හිතන්නේ එයා වැටුනේ ඉන්නේ වගේ කතාවක්. මං හිතන්නේ ඔයා මට වැඩිය ගැන දන්නව පොඩ්ඩක් ස්ටඩි කරලා. ඔව් මම හිතන්නේ ඔය ගිල්ස්පි කියලා තිබ්බේ ලංකාව ඉතාමත් එයා ප්‍රිය කරන කන්ට්‍රි එකක් රටක්. ලංකාවට වෙල්ල කෝච් ගන්න ඉතාමත් කැමති දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. දක්ෂ ලස්සන රටක් කැමති ආදරිකන් රටක්. ඒ වුණාට පහුගිය කාලේ ග්‍රෑම් ෆෝඩ් සහ අනිත් කෝචස්ලට සලකපු හැටි දන්න ඕන කෙනෙක් ලංකාවේ ජොබ් එකට ඇප්ලයි කරනවා නම් ඒ ගැන හිතේ පිටිපස්සේ ප්‍රශ්නයක් තියාගෙන තමයි සැකයක් තියාගෙන තමයි ඇප්ලයි කරන්නේ. ඒක හින්දා යා එච්චර ඉන්ට්‍රෙස්ටඩ් නෑ කියලා තමයි කිව්වේ. ඉතින් අපිට පේනවා මේක දැන් මේ ලංකාවේ අපේ කට්ටියගේ කිහිටියට ඔයක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කෝචස්ලා ලංකාවට කියලා. ඉතින් මේ වගේ ප්‍රකාශ වලින් අපිට පේනවා මේක ලෝක පුරාම පැතිරෙන ප්‍රශ්නයක් කියලා. කියලා මේක විතරක් නෙමෙයි, දැන් 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එක ගැනත් මම දැක්ක ඉන්දියාවේ නිවුස් පොඩක කියලා තියෙනවා. දැන් මොකද ගිරස්පි ගැන ඔයා හිතන්නේ? දැන් ගිරස්පි කියන්නේ ඉතාමත් හොඳ කෝච් කෙනෙක්, යෝක්ෂය කණ්ඩායම දෙවෙනි කවුන්ටි වල දෙවන ඩිවිෂන් එකේ ඉඳන් පළවෙනි එක තරම් ගිහිල්ලා ඊට පස්සේ පළවෙනි ඩිවිෂන් එකත් දින්නේ වෝ වසර 3ක් හෝ 4ක් ඇතුළත. ඒ වගේම ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායමේ පුහුණුකරු ප්‍රධාන පුහුණුකරුව විදිහට බේරවසල මම හිතන්නේ කටයුතු කරා. දැන් එයා පපුවා නිව් ගිනියාවල කෝච් හෙඩ් කෝච් විදිහට තාවකාලිකව ගත්ත ඉන්ටරිම් කෝච් පොසිෂන් එක ගත්තා. මං හිතන්නේ එයා හොඳ කෙනෙක්, හැබැයි ඊට වැඩිය හොඳ කට්ටිය ඉන්නවා ගන්න පුළුවන් නම් කියලා මට නම් හිතන්නේ. අනිත් එක මේ ලොකු මිත්‍යාවක් මං හිතන්නේ, බොරුවක් මේ ලංකාව හරි ලස්සන රටක් කියන්නේ. මොකද මේ බණ්ඩාරනායක එයාපෝර්ට් එකෙන් ඇවිල්ලා මීගමු දිහන් එනකොටම පේනවා ලංකාව කොච්චර ජරාවද කියලා, මේ ගඳ ගහනවද කියලා. මේ නේද ඒගොල්ලෝ මං හිතන්නේ අවිෂ්ක ගුණවර්ධන නම් හොඳ දෙයක් කරනවා කියලා මට පේනවා. මේ බැටින් කෝච් විදිහට අපේ සෑහෙන දියුණු වෙලා තියෙනවා බැටින්. මම හිතන්නේ ෆාස්ට් බෝලින් කෝච් නම් මොනව කරනවද කියලා මට හිතාගන්න බෑ. දැන් අවුරුදු ගාණක් තිස්සේ එයා මාලින්ග හොයාගත්ත තමයි. ඒ වුණාට මම හිතන්නේ ටෙක්නිකල් පැත්තෙන් අපේ ෆාස්ට් බෝලර්ස්ලා කිසි විදියකට දියුණු වෙලා තියනවා කියලා අද වෙනකම්. ඇලන් ඩොනල්ඩ් මාස දෙකක් කොහෙද අපේ ටීම් එකත් එක්ක හිටියා, ඒ කාලේ කොච්චර දියුණුවක් ලබා ගත්තද කියලා මම හිතන්නේ ඔයාටත් පේන්නේ නැති. මේ දැනට ඉන්න කෝච් නම් මොනව කරනවද කියලා මට හිතාගන්න බෑ. ඔව් ඉතින් ඒක නම් ඇත්ත තමයි. මත් දකිනවා ඉතින් අපේ කිසිම දිනුවක් දකින්නේ නැහැ. දැන් ගොඩක් කාලෙකින් නම් වේග පන්දු යවන්න වඩාත්ම මන් දකින්නේ නැත්තේ මේ කඩුලු ලබා ගැනීමේ හැකියාවේ දිනුවක් එන්න එන කන්සිස්ටන්ට් වෙලා තියෙන උනාට කඩුලු පන්දු යවා ගැනීමේ දිලිව පන්දු වේරියේෂන්ස් වගේ දේවල් තාමත් මදි කියලා මං හිතන්නේ. ඒක අලුත් දෙයක් කරන්න ඕනේ පන්දුවෙන් ඒක කඩුල ලබා ගන්න නම් හැමදාම එකම දේ කරගෙන එකම බෝලේ දාලා විකට් ගන්න හරි අමාරුයි. මං හිතන්නේ අන්න ඒක තමයි අපේ පන්දු යන්නට වෙලා තියෙන්නේ. එතෙන්දී නම් පොඩ්ඩක් මට මේවත් එක එකඟ වෙන්න විදියක් නෑ. මොකද ටෙස්ට් මැච් වල විකට් ගන්න නම් හරි එක ලයින් ඇන් ලෙන්ත් එක බෝලේ පිච් කරලා මේව කරගන්න ඕනේ. විකට් ගන්න ලකුණු නොදී මේ ප්‍රෙෂර් එක දෙන්න ඕනේ. ඒ එක් දිගට තරක වෙලා නම් ඕස් වලදී වෙනස් වීම කරන්න ඕනේ. ඒක අපි දකින්නේ අපේ ෆාස්ට් බෝලර්ස් ලගෙන්. ඔව් මම හිතන්නේ හැබැයි මේ කවුද ලක්මාල් සහ ප්‍රදීප් වගේ ක්‍රීඩකයන් ඉතින් මේ තැනට බෝල් ඇකියුරසි බෝල් කර ඇකියුරේට් බෝල් කරන්න හැකියාව තියෙනවා. ඒ වුණාට වැඩේ ඕන්න තාම විකට් ලබා ගන්න හැටි ඉගෙනගෙන නැහැ. ඒක දන්නේ එකයි මම දකින්නේ.
හැබැයි මම ලක්ම මේ ප්‍රදීප් ගැන ලොකු දියුණුවක් දකින්න මම හිතන්නේ ප්‍රදීප් නිතර නිතර විකට් ගන්නවා අනික එක්කන ලක්මාල් එක්ක සසඳලා බලනකොට ඔව් ඉතින් එහෙම සාපේක්ෂව දක්ෂතාවය තියෙනවා එහෙනම් ලක්මාලුත් දෙගිවිස් ඇසිස් කරන පිච්චර මම හිතන්නේ ලක්මාල් තමයි හොඳ පන්දි ආන්නේ දකුණු අප්‍රිකාවේදී අපි දැක්කේ මේකයි ලක්මාල්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ මොකද ලක්මාල්ගේ ස්විං එක එන්නේ ලක්මාල්ගේ මේ බෝලේ අතින් මේ රිලීස් පොයින්ට් එකේ ඉඳන්මයි ඒ කියන්නේ අර මේ අර ජේම්ස් ඇන්ඩර්සන්ලා ඒ වගේ මේ බෝලේ බැට්ස්මන් ළඟටම ගිහිල්ලා නෙවෙයි ස්විං වෙලා අතුලට එළියට යන්නේ කෙලිම ස්විං ෆ්‍රොම් ද හෑන්ඩ් තමයි මේ ලක්මාල්ගේ තියෙන්නේ ඒක හින්දා පොඩ්ඩක් මේ අර බැට්ස්මන්ලට එයා ගැන ලයින් කරන්න පොඩ්ඩක් ලේසි යා මේ ටැකල් කරන්න ලක්මාල්ට ඒක දින ප්‍රශ්නේ හොඳ පොයින්ට් එක මම දකිනවා ඉතින් ඒකට ඉතින් ලිස්ට් වර්ක් එක තමයි හදාගන්න ඕනේ තමයි ලිස්ට් එක වැඩ ගන්න හැටි හදාගත්තොත් පිටිපස්සට ඉස්සරහට බෝලනේ වෙන එක නවත්වගෙන ස්ටිල් තියාගන්න පුළුවන් නම් ලොක් කරා මම හිතන්නේ අනිත් එයාගේ ඇක්ෂන් එකත් පොඩ්ඩක් මික්ස්ඩ් ඇක්ෂන් එකක් තියෙන්නේ සයිඩ් ඔන් විදිහට නෑ ඒක තමයි ගොඩක්ම බලපාන්නේ මේ අර ස්විං ෆ්‍රොම් ද හෑන්ඩ් ඒ සිටුේෂන් එකෙන් මම හිතන්නේ ලංකාව වගේ රට ක්‍රීඩා කරනකොට වමත් වේග පන්දියවන්නේ හිටියා නම් ගොඩාක් වටිනවා මොකද ලක්මාල්ට බෝලේ එක්ක සීම් කරන්න ඕනේ එක්ක ස්විං කරන්න ඕනේ එහෙම නැතුව කවදාවත් ඕෆ් කට එකක් වගේ පන්දුවක් දාලා කවදාවත් රයිට් හෑන්ඩ් කෙනෙක් අවුට් කරන්න තියෙන chance එක ඉතාමත් අඩුයි ඒ අතින් බලද්දි ලෙෆ්ට් හෑන්ඩ් ෆාස්ට් බෝලර් කෙනෙක් හිටියොත් අපි දැකලා තියෙනවා වාස් සමහරලාට ස්පෙල් බෝල් 5-6 ස්පෙල් එක දානවා බෝල 190ක් දාන්නේ ඕෆ් කට වස් එකක් ඇතුළට දාන. ඒ දේ එහෙම ඒ විකට් ලබා ගන්න මම හිතන්නේ ඒ වගේ අවස්ථා වැඩි මේ වමත් පන්දියවන්නෙක්ට අපේ වගේ තනතිරියොද. අනිත්තර අපේ ලංකාව වගේ විකට් වල අනිවාර්යෙන් විකට් ටු විකට් බෝල් කරන්න තෝනේ විශේෂයෙන් අඩුම ගානේ 5th ස්ටම්ප් එක ඇතුලෙන් මිඩල් ස්ටම්ප් එක ඕෆ් ස්ටම්ප් එක 5th ස්ටම්ප් එක ඔය අතුරුද සීමාවට බෝල් කරන්න ඕනේ විකට් ගන්න නම් මොකද බෝලේ ගොඩක් බවුන්ස් වෙන්නේ නැහැ ඒ වගේ තර දේකුත් තියෙනවා ඒකනත් පොඩ්ඩක් මේ හිතන්න ඕනේ නේද ෆාස්ට් බෝලර්ස්ලා වාස්කරේ ඒක තමයි මොකද විකට් ටු විකට් බෝල් කරා කටර්ස් වලින් විකට් ගත එයාට හොඳ ඉන් සිංගර් එකක් තිබුණා ඔව් එනවා නෝ මේ ඔව් වාස්ට ගොඩක් පේෂන්ස් උත් තිබ්බා ඒක මම දැකලා තියෙනවා අර මං කිව්වා වගේ ඕවර්ස් ගන්න කටර්ස් ගන්න මම මට හොඳට මතකයි ඒකව තවක් සචින් තෙන්ඩුල්කරට එන්නවා ඕවර් අඩුම තරම් මට මතකයි 3ක් හෝ 4ක් එක දිගට කටර්ස් යවුවා අන්තිමට තෙන්ඩුකා ෂෝට් එක්ස්ට්‍රා කවර්ට ඩ්‍රයිව් කරන්න ගිහලා ෂෝට් එක්ස්ට්‍රා කවර්ට කැච් එක දීලා මම උත්තර දීලා ඉතින් අර ඒ වගේ පේෂන්ස් සහ වෙන විශේෂ ස්කිල් එකක් තියෙන සමහරට විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට ආපු එක හොඳයි අර මම දැක්කේ දන්නේ නැහැ කොච්චර හොඳද කියන එක වැඩිය දැකලා නැහැ මම හිතනවා අපිට වෙනවා ලංකාවේ ක්‍රීඩා කරද්දී කියන එක ලංකාවේ ක්‍රීඩා කරද්දී අනිවාර්යෙන්ම වැදගත් වෙනවා ඉස්සරහට යනකොට හොඳ දඟපන්දියවන්නේ හිටියත් ලෙෆ්ට් හෑන්ඩ් ෆාස්ට් බෝලර් කෙනෙක්ගේ අඩුව මම හිතන්නේ අපිට තේරෙමින් පවතිනවා මේ කාලේ එරංග මොකද හිතන්නේ එරංග ක්ලියර් කරලා දෙනවා ඔව් ගොඩක් දෙනෙක් මම දැක්ක කියලා තිබ්බා අර මේ සචිත්‍ර සේනානායක වගේ මෙයාට ඊට පස්සේ මේ රීමොඩල් කරාට පස්සේ එයාගේ ඉෆෙක්ට් එක නැති වෙයි කියලා මම හිතන්නේ මේක පාස් බෝලර්ස්ලට ගත්තොත් පොඩ්ඩක් වෙනස් වෙනවා ඒක මේ ඊට වැඩිය හොඳ වෙන්නත් පුළුවන් වැඩිපුර මේ වේගය වැඩි වෙලා ඇකියුරසි එක වැඩි වෙන විදිහට හදා ගන්න එහෙම අවස්ථාවක් තියෙනවා ෆාස්ට් බෝලර්ස්ලට මේ දඟ පන්දු යවන්නට වැඩිය මං කියලා මං හිතනවා අපි බලමු මොකද වෙන්නේ කියලා නේද මාත් එකඟයි මාත් හිතන්නේ ෆාස්ට් බෝලර්ස්ලට ඒක සම්පූර්ණ වෙනස් ස්පිනර් කෙනෙක් කරා මොකද ස්පිනර් කෙනෙක්ට මේ අතේ අත බෝල ස්පින් කරන්න මේ යූස් කරන එකනේ අඩු කරන්න වෙන්නේ ඇක්ෂන් එක වෙනස් කරාම සාමාන්‍යයෙන් ස්පින් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා ආම් ස්පීඩ් එකවත් බෝලේ දාන්න පුළුවන් ස්පීඩ් එකේින්දවත් දාන්න පුළුවන් ස්පීඩ් එකෙත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගොඩක් ප්‍රශ්න වෙන්නේ ස්පින් කරන්න පුළුවන් ප්‍රශ්න ඒ වේග පන්දියන්නට ඒක බලා ගන්න අඩුයි මම හිතන්නේ ටෆ් ස්කින් අහමඩ එහෙමත් රීමොඩල් කරානේ ඇක්ෂන් එක නැද්ද යානම් රීමොඩල් නැතුව ක්ලියර් කරානේ නේද රීමොඩල් නැතුව ක්ලියර් කරේ මං හිතන්නේ ඕකේ ඕකේ මොකද හිතන්නේ දැන් ඊළඟට ඉන්ඩියන් ටුර් එක මං හිතන්නේ අපි ඔය කවුරු මොනා කිව්වත් මම නම් හිතන්නේ අපිට chance එක තියෙනවා මේ ඉන්දියාවත් එච්චර මේ ගොඩක් හොඳ තත්ත්වයක ඉන්නවා කියලා මං හිතන්නේ මේ ඉන්දියාවෙන් පිටතට ගිහිල්ලා ශ්‍රී ලංකාවට විරාට් කොහලි වුණත් මේ ටෙස්ට් මැචස් වල
මේ චරම සාර්ථක ක්‍රීඩකෙක් නෙවෙයි වන්ඩේස් වල වගේ නෙවෙයි. අනිත් එකයා ලොකු ඉෂුව එකක් තියෙනවා අර ඕෆ් ස්ටම්ප් එක මේ ෆිෆ්ත් ස්ටම්ප් එක යන බෝලටයි ෂෝට් බෝල් එකටයි. ඒක දැන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපේ බෝලර්ස්ලා එක එක්ස්ප්ලොයිට් කරලා මේ අර බෙල්ල කපල දානවා කියන්නේ බෙල්ල කපල අයින් කරොත් කඳ වැඩ කරන්නේ නැහැ නේ. ඒ වගේ තමයි කරන්න ඕනේ මේ ටුවර් එක දිනන්න නම්. අනිවාර්යෙන් බෙල්ලම කපල් දානවා. ඔව්. ඔව් මාත් හිතන්නේ මේ ඔව් ඉතින් හැබැයි ඉතින් ඒවට අපි සත්සන තනතිලි වැදගත් වෙයි. ඒ වගේ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න. කෝලිව මා හිතන්නේ ඔව් අවුට්සයිඩ් ද ඕෆ් ස්ටම්ප් එකයි බවුන්සර් එකයි. මේ ද පෞගේද කාලේ වෙස්ට් ඉන්ඩීස් අත් අපි දැක්ක යූස් කරනවා. පෞගේ ටුවේ අන්තිම සීරීස් එකේ ඒ දෙක යූස් කරලා අවුට් ගන්න පාවිච්චි දවා ගන්න හදනවා. ඊට අමතරව දැන් මාත් හිතන්නේ ඉන්දියාව එක්ක විශේෂයෙන්ම වන් ඩේ මැචස් වල අපිට චාන්ස් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. අපි ෆ්ලැට් ට්‍රැක්ස් වල ගැහුවොත් මොකද ඉන්දියාවේ පන්දු යවන්න ෆ්ලැට් ට්‍රැක්ස් වල ඉතම තොනි පන්දු යවන්න නැහැ මන්න දෙකල් නැහැ. මම කියන්නේ වන් ඩේ මැච් වලට වැඩිය ටෙස්ට් මැචස් වල අපිට චාන්ස් එකක් තියෙනවා කියලා මම නම් හිතන්නේ මේ ප්‍රින් හැබැයි හරියට මේ හොඳ හරියට තව හේරත් සපෝට් කරන්න බෝල කෙනෙක් හිටියොත් හොඳ ෆාස්ට් බෝලර් ප්‍රදීප් විශේෂයෙන් ඉන්ජරි ෆ්‍රී වෙලා සෙල්ලම් කරන්න පුළුවන් වුණොත් ලොකු මේවා එකක් වෙනවා. මේ ලහිර කුමාරයි ප්‍රදීප්යි චමීරයි සෙල්ලම් කරලා බලන්න මම කැමති මේ ඉන්දියාවත් එක්ක ටෙස්ට් මැචස් වල. ඔව් මං හිතන්නේ ඉතින් මං හිතන්නේ මේ මේ ටෙස්ට් තරඟ නම් ගොඩක් අපි ටැක්ටික්ස් හොඳට ගන්න ඕනේ ඉන්දියාව එක්ක දියන්න. අපි මේ සිම්බාබ්වේ තරඟාවලියේ නම් ටැක්ටික්ස් ඉතාමත් පල්ලා සිම්බාබ්වේ ඉතාමත් හොඳින් ටැක්ටික්ස් පාවි යූස් කරා. ටැක්ටික්ස් කියපුවම පටන් ගන්න ඕනේ ප්‍රෙපරේෂන් වල ඉඳන් පටන් ගන්න ඕනේ ටැක්ටික්ස් කියපුවම. මං හිතන්නේ ඒක SSC එක ඒ ගැන අවධානය යොමු කරනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ඒක මේ ලොකු අඩුපාඩුවක්. ඔව් දැන් මොකද හිතන්නේ මේ කණ්ඩායම් ස්කොඩ් එක ගැන ඉන්දියන් කණ්ඩායමට ටික මොනවද වෙන්න ඕනේ වෙනස්කම් සිම්බබ්වේ තරඟාවලියේ කියලා වයි හිතන්නේ. මං හිතන්නේ මම කැමති මේ ආරම්භක ප්‍රතිකරු දෙන්නම නැතුව යනවනේ. දිමුත් කරුණාරත්නයි තරඟයි දෙන්නම අයින් කරලා මේ සදීරටයි දනුෂ් කුණුතිලකටයි අවස්ථාවක් දෙනවා නම් මම ගොඩක් කැමතියි. මං හිතන්නේ ඒක වෙයි කියලා. මං හිතන්නේ අර දෙන්නගෙම කිසි ප්‍රයෝජනයක් මං හිතන්නේ ඉස්සරහට ගන්න පුළුවන් කියලා. ලහිරු තිරිමාන්න වගේම තමයි දෙන්න මට පේන විදිහට. බලමු සමහරට අපි වැඩ දෙන්නත් ඉඩ තියෙනවා. දනුෂ්ක ගුණතිලක නම් මම ඉතින් එච්චරම මේ පස්සෙන් යන්නේ නැහැ ටෙස්ට් කණ්ඩායමට එන්න ඕනේ කියලා. ඔව් සදීර අනිවාර්යෙන්ම මම හිතන්නේ chance එක ලැබෙන්න ඕනේ. උනාට මේක ලැබෙන පාටක් කොහොමත් වෙන්නේ නැහැ. එකම විදිය මට පේන හැටියට ලැබෙන්නේ ලැබුණොත් කුසල් මෙන්ඩි සතරට ගිහිල්ලා කවුද සදීර තුන ගැහුවොත් තමයි. ඒ උනාට මම සිලෙක්ට් එකගෙන යනවා අනිවාර්යෙන්ම ඔව් සදීරට මම අවස්ථාව ලබා දෙනවා මීට ගොඩක් කාලෙකට කලින්. ගොඩක් කියන්නේ අඩුම තරඟ බංග්ලාදේශ තරඟවලියද මං හිතන්නේ මම අපිට අවස්ථාව ලබා දෙන්න තිබ්බ. ඔව් එතකොට ලකුණු අතර හිටියා ડોමෙස්ටික් ක්‍රිකට් ටීවරණා විතරද කොහෙද මං හිතන්නේ. ඉතින් අනිත් එක මම කැමති මේ දිල් රුවන් වෙනකොට ලක් chance එල්ලම් කරනවා. මොකද රිස්පිනර් කෙනෙකුට විකට් ගන්න තියෙන අවස්ථාව වැඩි මේ ඕෆ් ස්පිනර් කෙනෙක්ට වඩා. මං හිතන්නේ මේ ඉන්දියන් ටීම් එකත් එක්ක විශේෂයෙන් දිල් රුවන්ට බැට් කරන්න පුළුවන් තමයි ටිකක් ලකුණු ටිකක් ගහලා දෙයි. ඒ වුණාට ඊට වැඩිය වටිනවා මං හිතන්නේ සදකෙන් සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් අඩුම ගානේ වැන්ඩ සේව. ඔව් ඉන්දියන් කණ්ඩායමට ඔව් මං හිතන්නේ මේ රිස් විනය අනිවාර්යෙන් ගහන්න වෙනවා මං හිතන්නේ. නැත්නම් මං හිතන්නේ අපිට මේ දිල්රුණුයි දනුෂ් මේ කවුද හේරතුයි ගහලා පිච් එක හොඳටම ටර්න් වෙනවා නම් මං හිතන්නේ උන් දෙන්නට ගැස් වල කමන්නේ නැහැ. මොකද ඇකියුරේට් බෝලර්ස් පසෙන්න මේ සඳ ගැන්ට වඩා ඒතකොට කොහොමත් උන්ට ඩන්ක් ඇවිම ලැබෙයි. එහෙම නැත්නම් සාමාන්‍ය තන තිල ගන්නවා නම් අනිවාර්යෙන්ම සඳ ගැන් ක්‍රීඩා කර යුතුමයි මං හිතන්නේ සඳ ගැන් සහ හේරත්. මොකද මේ ඉන්දියන් කණ්ඩායමේ වැඩි වමත් පිටිකරුවොත් නැහැ සාමාන්‍ය එකෙනෙක් නැහැ. දිරුවන් කොහොමත් හොඳින් පන්දු යන්නේ වඩාත් හොඳින් පන්දු යන්නේ වමත් පිටිකරුවන්ට. ඉතින් මම හිතනවා ඔව් අනිවාර්යෙන් සඳකන් ක්‍රීඩා කර යුතුයි ඒ නිසා. ඒ වගේම තව කවුද ලක්මාල් මොකද ඔබ හිතන්නේ? ලක්මාල්ගෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ. මම නම් සිලෙක්ටර්ස් මම යනවා මේ චමීර ප්‍රදීප් ලහිර කුමාර් ওই තුන් දෙනා සෙල්ලම් කරනවා නම් එහෙමයි. නැත්නම් දෙන්නෙක් සෙල්ලම් කරනවා නම් ප්‍රදීප්යි ලහිර කුමාරයි එක යනවා මම.
මාත් ඉතින් වේ දෙක සාමාන්‍යයෙන් මං හිතන් ලක්මාල් පළවෙනි තරගේ කඩු ලබා ගත්තේ නැහැ. ඉතින් මං හිතන්නේ නැහැ මේ ඔවුන් ඒ වුණාට ඔහු අයින් කරයි කියලා. ඒක ඒක හින්දාම ඒ වුණාට ඔහු මාත් හිතනවා මේ අපි ක්‍රීඩා කර යුතුයි ටිකක් ග්‍රීන් පොඩ බවුන්ස් එක තියෙන හැබැයි පළවෙනි පෑය දෙක විතරක් වේග පන්දු යවන්නන්ට හෙල්ප් කරන පිච්චල ක්‍රීඩා හදලා වැඩක් නැහැ. පඩුම තමයි මේ දවසින් භාගයක් ටී එක වෙනකන් අතරම හවස් වෙනකන් පළවෙනි දවසවත් දවස් දෙකක්වත් ඒ ගතිය තියෙන පිට්ටනියල සෙල්ලම් කරන්න ඕනේ නේද? ඔව් මම දකින්නේ ඒක තමයි. ඒ නැත්තම් ඉතින් මේ ඒක ප්ලෑන් එකක් වෙන්නේ නැහැ. පෑ භාගයක් මේ පෑක් ෆාස්ට් බෝල් එකට හෙල්ප් කරා කියලා. ඔව් ඉතින් මම දකින්නවා එහෙම. ඉතින් අප මං කියන්නේ ඒක තමයි. අපි ටැක්ටිකල්ලා ඉතින් ඉහළින් ඉන්න ඕනේ නැත්තම් මේ අඩුම තරමේ අනික් කණ්ඩායම් තරම් මේ සමග ඒ තත්ත්වයටවත් එන්න ඕනේ. මම දකින්නේ එච්චර ඊට සෑහෙන පල්ලෙන් ඉන්නේ ඒ තත්ත්වෙට එන්න ඕනේ. ඒවා කරොත් මං හිතන්නේ අපේ කණ්ඩායම ඒක විතර ටැලන්ට් එක නැත්තේ නැහැ. ඉන්දියාවට හොඳ තරගයක් දීලා හොඳ තරගාවලියක් නිම ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බෙමු. ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා ඕන දෙයක් අපි බාර ගන්නවා අපිට දන්වන්න කියලා අපි ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලලා හිටිනවා. ඒ වගේම අපි දැන් පොඩ්කාස්ට් එක ඔයගොල්ලන්ට ඊට පස්සේ YouTube එකටත් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. iTunes, YouTube, SoundCloud සහ අපේ Facebook page එකේ නැත්නම් Twitter page එකේ ඔබලාම ඔබම පොඩ්කාස්ට් එක සමග එකතු වෙලා රස විඳින්න පුළුවන්. එහෙනම් ප්‍රභාතුයි මා යනවා හැමෝටම. ආයිබෝන් ආයිබෝන්. මං හිතන්නේ රස නම් විඳින්න පුළුවන්යි කියලා. ඒ වුණාට මොන හරි දෙයක් දැනගන්න ලැබෙයි කියලා මං හිතනවා. අපි දෙන්නගේ කතා කතාවේ මොන රසක් තියෙනකද මං